danga kara heda kara kata kara poddange nirmana ekatuwa kids jam kohomada kaviyakke hondai kohomada hondai ape chudiyalanta kohomada hondai chudiyalanta kohomada hondai hari ape chudiyalanta hodin inna oh kaviyakke nimeshaye oy hari hada miradata todi lasala මංගද ඔයා කිව්වේ දෙ තමයි කොන්න හැදුවේ. ඔයා ගියේ කොහේ සැලුන් එකටද? නිමේෂ් සැලුන් එකට. හා හරි ලස්සනයි. ඔයාගේ නම තමයි ඊට තිබ්බේ. හා නේ. Thank you. Thank you මන්නේ වෙනම දැම්මේ. එහෙනම් කවුද තවරේ? කවුද තවරේ? දැන්නේ අපි හොයාගමු. හොයාගමු. ඉස්සෙල්ලම අපි චුටියලන් චිත්‍ර පෙන්නලා. ඊට පස්සේ අපි දෙන්න ගොඩක් ගොඩක් චිත්‍ර පෙන්නලා. පෙන්නලා. සයි ගොඩක් ගොඩක් චිත්‍ර පෙන්නලා. අපි කතන්දර කියා දීලා. කතන්දර කියා දෙනවද? කතන්දර කියා දෙනවද? නෑ නේද? නෑ නෑ. හැබැයි එක කතන්දරයක් තියෙනවා ඔයාගෙන් අහගන්න. ඊගොම් පත්ති යන්න. හා. ලැතිත් පිළිදපු ඔන්න චූටියාලුන්නේ අපි ඇවිල්ලා ඉන්නවා චූටියාලුවන්ගේ ලස්සනම ලස්සන චිත්‍ර අරගෙන ඔයාලට පෙන්වන්න ඔව් කවුද සෙල්ලම් පෙන්වන්නේ අත උස්සන්න බලන්න හරි ඔන්න කවියක් තමයි මුලින්ම චිත්‍ර පෙන්වන්න යන්නේ අනේ නං අද දවසේ පළවෙනි චිත්‍රය අපිට එවලා දෙන්නේ ඔන්න දන්නවද ටන් 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 හිරුක මනුමිත් පැහැසර චූටියාලුවා හිරුක චූටියාලුව ඉන්නේ නිමේෂ් අයියේ එක ශ්‍රේණියේ ශ්‍රී දේවානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ මිනිපේ කියලා තමයි තියෙන්නේ. එයා කියලා තියෙනවා මම හැමදාමත් A+TV බලනවා. I love you A+TV. ගොඩක් ආදරේ මම. අපිත් ගොඩක් ආදරේ. හරි මොකද ඇඳලා තියෙන්නේ කියලා දන්නවද? සංගල්ය යවනවද කවියක්ගේ? ඒ වගේ නේද? එතකොට A+TV කියලා ලියලා තිනවා. ඊර මාමා ඉන්නවා. ලොකු බිල්ඩින්ග්ස් දෙකක් තියෙනවා නේද? එකක ලස්සනට ලොකුවට කොඩියක් දාලා තිනවා. කඳු යායක් තිනවා. වලාකුළු තියෙනවා. හරිම ලස්සන චිත්‍රයක් ඇඳලා ඉවලා තියෙන්නේ අපේ චූටි යාළුවා. ගොඩක් ස්තුතියි මේ චිත්‍රයන්ට. දිගටම චිත්‍රන් ගලවන්න ඕනේ. ඊළඟ චිත්‍රය තියෙන කවියක්ගේ මාගාව රශ්මිකා උදාරි චූටියාලුව තමයි මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ මේරිල් කාර්යවස මධ්‍යම විද්‍යාලයේ තමයි මේ චූටියාලු ඉස්කෝලේ යන්නේ. එයා කී වසරද ඉන්නේ? 6 වසර ඉන්නේ. ඔව්. එයාගේ වයස අවුරුදු 11යි. හරි. එයා ඉවලා තියෙන මාතෘකාව තමයි මොකද්ද? දන්නේ. මුහුදු විර ලක්. හරිම ලස්සනයි මුහුදු විර රැලි දෙකක් යනවා කවියක්ගේ. ඒ වගේම පොල් ගස් දෙකක් තියෙනවා වලාකුළු හතරක් තියෙනවා ඉර මාමා ඉන්නවා ලස්සනම ලස්සන තල්මස් යාලි තල්මහෙක් ඉන්නවා හරිම ලස්සනයි ඩොල්ෆින් කෙනෙක් මං හිතන්නේ ලොකුයි හින්දා තල්මහෙක් වෙන්නද ඩොල්ෆින් කෙනෙකුත් ඉන්න චුට්ටක් සයිඩ් එකෙන් එතකොට තව චූටි චූටි යාළුවෝ ඉන්නවා නැටි දෙකකුත් තියෙනවා ඔයා කියන්නේ කොහොමද ඩොල්ෆින් ලගේ නැටි කියලා එමේ දින්නේ ඩොල්ෆින් හරි හරි හරිම ලස්සනයි පැස්ටල් වලින් තමයි මේ චූටියාලු මේ චිත්‍ර පාට කරලා තියෙන්නේ ඒ වගේම පොල් ගැස් දෙකෙත් හරි ලස්සනට පොල් අතු පාට කරලා තියෙනවා කවියක්. ඒ වගේම නැවක් තියෙනවා කවියක්. ඒකත් මේ පාටේ පාට. නැවේ නේද? ඒකම ලස්සනයි නේ චිත්‍රේ. දිගටම චිත්‍රෙන්ද ලෙවන්න ඕනේ. හරි. ඔන්න ඊළඟ චිත්‍රය අපිට එවලා තියෙන්නේ උලින්දු මනෝරම්මේ චූටි මල්ලි බබා. එයාට වයස අවුරුදු 3යි කියලා තියෙනවා. එයා ඉන්නේ හලාවත කියලා තියෙනවා. එයා ඇඳලා තියෙනවා මූණු තුනක්. හරිද? ඒකේ එක මූණ තියෙන්නේ අම්මා. ඊට පස්සේ ඉන්නවා අක්කා. ඊට පස්සේ ඉන්නවා එයා චූටියට. ඊට පස්සේ එහා පැත්තෙන් ඉන්න තාත්තා. තව ලියලා තියෙනවා මම අන්කල් ටොයිට ආදරේ කියලා ලියලා තියෙනවා. එතකොට මම A+TV එකටත් ආදරේ කියලා තියෙනවා. එයා හැමදාම බලනවා කියලා ලියලා තියෙනවා. ගොඩක් ස්තුතියි උලින්දු ඔයාට. එයා ඇඳලා ඉවලා තියෙන්නේ එයා සෙල්ලම් කරන චිත්‍රයක්. ආ හරිම ලස්සනයි සෙල්ලම් බඩු ගොඩක් තියෙනවා චූටියාලුවට. ඒ වගේම සමනල යාළුවෙකුත් ඉන්නවා කවියක් ඒ ඔන්න. ඔව් නේද? උලින්දු චූටියාලුව සෙල්ලම් කරනවා බලන්න ඔන්න සමනල යාළුවෙක් ඇවිල්ලා. ඔව්. ගොඩක් ලස්සනයි චිත්‍රේ පාට කිහිපයක් පාවිතා කරලා තමයි මේ චිත්‍රය මේ චූටියාලුව ඇඳලා තියෙන්නේ. හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි අමිනු මේ චිත්‍රය වට. ඊකටම චිත්‍ර ඇඳලා එවන්න ඕනේ. ඊළඟ චිත්‍රය ඇඳලා එවලා තියෙන්නේ ටෙචිකස් සෙනිත් ප්‍රනාන්දු චූටියාලුව තමයි මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ. කරුක්කුව සුගතානන්ද මධ්‍යම විද්‍යාලයේ මාදම්පේ තමයි මේ චූටි යාළුවා ඉගෙන ගන්නේ. වයස අවුරුදු 8යි. එයා කී වසරේ දින්නේ කවියක්? 4 වසරේ. හරි. මම බලන්නේ A+TV. මම A+TV එකට ගොඩක් ආදරේ. අපිත් ඔයාලට ගොඩක් ආදරේ.
හරිම ලස්සන ගිරායාලුවෙක් තමයි පෙත්තප්පු. කවියක් වගේ ආසම සත්වයාලු පෙත්තප්පු. ඔව්. හරි. හරිම ලස්සනට කොළපාටට මේ පෙත්තප්පුව පාට කරලා තියෙනවා. ඒ වගේ මේ ප්ලස් ටීවී අපේ ලාංඡනෙත් ඇඳලා තියෙනවා. කිඩ්ස් චැම්ප් කියලා ලියලා තියෙනවා. අත්තක් උඩ තමයි මේ පෙත්තප්පු ඉන්නේ. මම හිතන්නේ මේ ආර්ට් ක්ලාස් එකේ අපේ මාමා කියා දීපු චිත්‍රයක් තමයි මේ චූටියාලේ ඇඳලා ලැවලා තියෙන්නේ. ගොඩක් ලස්සනයි. ටිකටම චිත්‍ර ඇඳලා ලැවන්න ඕනේ. හරි. ඔන්න ඊළඟ චිත්‍රය ඇඳලා ලැවලා තියෙන්නේ ඔෂාන් සාරංග චූටියාලුවා. එයා ඉන්නේ රත්ගම විද්‍යාලයේ කියලා ලියලා තියෙනවා. එයා 2 වසර තමයි ඉන්නේ. මොකක්ද ඇඳලා ලැවලා තියෙන්නේ? ලස්සන ලස්සන කැලෑව. මනන්දර ඒකෙත් ගිරායාලුවෙක් ඉන්නවා කවිය. හරිම ලස්සන කවියක් එකේ ගස් පාට කරලා තිනවා නේද? වර්ග පාට කිහිපයක් භාවිතා කරලා. කහා පාට, තැඹිලි පාට, දුඹුරු පාට, රතු පාට, කළු පාට ඔක්කොම පාට මිශ්‍ර කරලා ලස්සනට පාට කරලා තිනවා. ඒ වගේ මිරමම ලස්සනට ඉන්නවා. කඳු පන්තියක් ඈතින් තියෙනවා. මුළු කැලේම කොළම කොළ පාටයි. හරිම ලස්සනයි මේ කැලෑව නේද? ඔව්. ඊළඟට තියෙනවා. මේ චූටියාලුවට මේ චිත්‍රය අපිට ඇවුවා. මිලක් චිත්‍ර ඇඳලි වල තියෙන නිෂාදි නවෝදයා චූටියාලුවා. එයා ඉන්නේ තැන්න හේනවල කුඹල් ගමුවේ තමයි මේ චූටියාලුවා ඉන්නේ. එයා පෙර පාසල් යන චූටියාලුවෙක් තමයි. I love A+ TV අපිට ඔයාලට ආදරේ. මම හිතන අපි මේ චූටියාලුවා තමයි ඉන්නේ යාගේ ගෙදර. යාගේ ගෙවත්ත තමයි ඇඳලා තියෙන්නේ නේද? කඳු යායක් තියෙනවා, හිරමාමා ඉන්නවා, මල් ගස් තියෙනවා, චූටි ගහක් තියෙනවා. හරිම ලස්සනයි. මේ චූටියාලුව පාට ගොඩක් භාවිතා කළා තමයි මේ චිත්‍ර ඇඳලි වල තියෙන්නේ. රෝස පාට, නිල් පාට, කහ පාට, කොළ පාට, දම් පාට, දුඹුරු පාට පාට ගොඩක් භාවිතා කළා තියෙනවා මේ චූටියාලුව. දිගටම චිත්‍ර ඇඳලි වන්න ඕනේ. හරි. ඔන්න ඊළඟ චිත්‍රය අපිට ඇඳලි වල තියෙන්නේ කවුද කියලා දන්නවද නිමේෂ? නෑනේ කවියක් ඒ. රණදි චලක්ෂණා බස්නායක චූටියාලුව තමයි ඇඳලි වල. එයා අපිට මොනවද කියලා තියෙන්නේ? එයාගේ ඉස්කෝලේ නම තමයි සරත් ඒකනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ මහනුවර උඩුදුම්බර කියලා ලියලා තියෙනවා. එයා ඉගෙන ගන්නෙ 7 වසර ඒ පන්තියේ. හරිද? එයා තව ලියුමක් ලියලා ඉවලා තියෙනවා. එහෙම කද්ද ඒ කවියක් ඒ? එයා කියනවා කවියක් අයි, නිමේෂ අයියයි, ජානියක් අයි, විරාජ අයියයි ඔයාලා ලස්සනට කිස් චැම් පැටසටහන කරනවා. මමයි නංගි හැමදාම කිස් චැම් පැටසටහන බලනවා. ගොඩක් ස්තුතියි. අපි A+ TV එකට ආදරේ. අපිත් ඔයාලට ආදරේ. අපි හැම වැඩසටහනක්ම බලනවා. ගොඩක් ස්තුතියි. හරි. හරිද? දැන් මොකද්ද චිත්‍රය? ඔය දුකෙන් ඉන්නේ? නෑ. මං හරි සතුටින් ඉන්නේ. එහෙනම් ගරගෙන ඉන්නේ? මට නිකන් හෙප්පිස්සාව වගේ. ආ, ශනීපණ තියුණාද? උණගැනිලා ඉන්නේ. අනේ පව්වනේ. කවියක් ආවේ නැහැනේ මාව බලන්න. ඇයි ඔයාට උණගැනිනවා? වැස්ස තෙමුණද? සුත්තක් තෙමුණා. ඒකනේ වැස්ස වහිනකොට තෙමුණාම තව ටිකක් හොඳට නාන්න ඕන. ඉතින් මම නානවා. ඒත් තෙමුණද? ඔව්. ඒත් ඊට පස්සේ නෑවද? ඔව්. ඊට පස්සේ? ආයි නෑ. හොඳට ඔලුව පිහදන්නේ නැද්ද? සුත්තක් වතුර තිබ්බවලු. ඒකනේ උනේ. අපේ චූටියාලුවත් අනිවාර්යයෙන්ම නෑවට පස්සේ හොඳට ඔලුව පීදා ගන්න ඕනේ. හරි. දැන් මේ අපේ චූටියාලුව ඇඳලා ඉවල තියෙන කිඩ් ෂෑම් කියලා ඉවල තියෙනවා. බැලුන්ස් ගොඩාක් ඇඳලා තියෙනවා. බැලුන්ස් ගොඩාක් ඇඳලා තියෙනවා. තව ලස්සන ගෙයක් ඇඳලා තියෙනවා. හරිම ලස්සනයි ආගේ චිත්‍රය. ගොඩක් ස්තුතියි අපිට මේ චිත්‍රය වට. ඔන්න කවියා කියලා ආගේ චිත්‍රය තියෙන්නේ මාගාව. ඔව් මම දන්නවා. අයියෝ සතුටින් hina වෙලා ඉන්නේ. මොකද ඊළඟ චිත්‍රය තියෙනවද? හරි සතුටුයි. අපි දැන් ඉන්නේ මොකද දැන් තමයි නිමේෂ අයියා හරියට යාගේ අසනීප තත්ත්වය අමතක කරලා නේද? එහෙනම් මම මතක් කරන්නේ. අනේ අපි දැන් ඉන්නේ චිත්‍ර බලන්න යන්නේ. ගිහානේ හංසමාල චූටියාල තමයි මේ චිත්‍රය ඇඳලා ඉවලා තියෙන්නේ. ඒක තුන මේ පන්ති. හරි කොහෙද ඉස්කෝලේ කියන්නේ නම්? එයා ඉන්නේ කොළොංගොඩ මධ්‍යම විද්‍යාලයේ. හරි එයාගේ වයස අවුරුදු කීයද එන? 8යි. I love you first TV කියලා දෙනවා අපි තාලෙට ආදරේ. හරි නෙළුම් විලකසරිය තමයි මේ චූටියාලාගේ චිත්‍රෙන් මාස්ටර්කාව. හරිම ලස්සනයි. නෙළුම් මල් 1 2 3 3 4ක් තියෙනවා. පොටෝ තියෙනවා. පොටෝ දෙකක් තියෙනවා. මාළු යාළුවෝ ඉන්නවා, කඳු යායක් තියෙනවා, ඊර මාම ඉන්නවා. කපුටි යාළුවෝ ගොඩක් ඉන්නවා. කවියක් වගේ කපුටි යාළුවෝ ගොඩක් ඉන්නවා. නෑ නෑ. ඔයත් කපුටි යාළුවෝ වගේ කල්පාට නේද? හරි කපුටි යාළුවෝ ඉන්නවා. හරිම ලස්සන මේ චිත්‍ර පාට කරලා තියෙනවා. නිලුම් විල කසිරිය අරගෙන ආවිල්ලා තියෙනවා. චූටි යාළුවට ගොඩක් ස්තුතියි. දිගටම චිත්‍රන් දිවන්න ඕනේ. ඊළඟ චිත්‍රේ තියෙන්නේ මගේ ළඟ. ඒකේ වෙලා තියෙන්නේ යනුති රෙසන්‍යා
ගෝන පිළුවල. හරි ලස්සන නමක් නේද? රසන්‍යා ගෝන පිළුවල. යනුති චූටි යාළුවා ඉන්නේ හෘදය කන්‍යාරාම පෙරපාසලේ ගාල්ල තමයි ඉන්නේ. හරිම ලස්සනයි. ගොඩක් පාට පාවිච්චි කළා තමයි අපේ යාළුවා ඇඳලා තියෙන යාගේ චිත්‍රේ මාතෘකාව. පාට ලෝකයක් තමයි මේ චූටියාලගේ මාතෘකාවලා දෙන්නේ. හරිම ලස්සනයි. පාට පෙට්ටි ඔක්කොම පාට ටික මේ චූටියාලෝ පාවිච්චි කරලා තියෙනවා. ඔව්, නිල් පාට, එක එක ජාති නිල් පාට, තැඹිලි පාට, කහ පාට, රෝස පාට, රතු පාට, කුඩ පාට තියෙනවා මේ චූටියාලෝගේ චිත්‍රයක. පාට පාට ලෝකයක්. හරිම ලස්සනයි. දිගටම චිත්‍රයන්ද ලවන්න ඕනේ. සෙහස්නා මෙත්මදි චූටියාලෝ තමයි මේ චිත්‍රය ලවලා තියෙන්නේ. එයා ඉන්නේ ගොඩ කන්දේ. ගොඩ කන්දගේ තමයි මේ චූටියාලෝ ඉන්නේ. ආ ඉන්නේ හතර වසරේ සුජාත. නෑ නෑ අයියේ, අයියෝ නිමේෂ අයියේ. එයාගේ නම තමයි ගොඩ කන්දගේ. ආහා. ඒ කියන්නේ සමාවෙන්නේ චූටියාලෝයි. වාසගම. ආ හරි, මම හිතියේ චූටියාලෝ ඉන්නේ ගොඩ කන්දගේ කියලා. එයා ඉන්නේ මාතර. එයා මාතර ඉන්නේ. හතර වසරේ F පන්තියේ. හරි. සතුටුයිද දැන්? සුජාත මාලිකා විද්‍යාලේ. හරි. හරිම ලස්සනයි කවියක්. ඒකේ පාට ගොඩක් මිශ්‍ර කරලා තියෙනවා. ගෙවල් දෙකක් තියෙනවා අපේ චූටියාලුවා. චූටියාලුවා පොතක් බල බල ඉන්න ඒ වගේ ලස්සනයි නේ. ඒ වගේ ගඟක් අයිනේ. ඔයත් කැමතිද පොතක් කිය කියා ඉන්න? මං ආස ගඟක් අයිනටල මොන හරි කකා ඉන්න. බලන්න චූටියෝ. හරිම ලස්සනයි කවියාගේ. ඉරමාවා ඉන්න ලස්සන්ට එයාගේ ආලෝකී විහිදගෙන. ඒ වගේම අපේ ගංගාවෙන් චූටි ඔරුවක් යනවා. හරිම ලස්සන මේ චූටියාලුව පාට භාවිතා කරලා තියෙනවා. හරිම ලස්සනයි. ගොඩක් ස්තුතියි. දිගටම චිත්‍රඳ ලවන්න ඕනේ. ඊළඟ චිත්‍රය අපිට එවලා තියෙන්නේ විතාන් අභිනක චූටියාලුවා. විතාන්ද විතුන්ද කියලා තමයි මට තියෙන ප්‍රශ්නේ. තියෙන ඒ අකුරද යූ අකුරද කියලා මට පැහැදිලි නෑ. අපි නම් දෙකම කියමු. විතුන් කියලා. ඔව් විතුන්. විතුන් අභිනක චූටියාලුවා. එයා ඉන්නේ ග්‍රේඩ් 4 කියලා තමයි ලියලා තියෙන්නේ. එයා 9 years old කියලා ලියලා තියෙනවා. I live in Seeduwa කියලා ලියලා තියෙනවා. එයාගේ ඉස්කෝලේ තමයි Saint Joseph's College කියලා ලියලා තියෙන්නේ. තව විශේෂ දෙයක් එයා ලියලා තියෙනවා. I love you plus TV. හරි. හරි. මොකක්ද අනේ දැන් ඇඳලා තියෙන්නේ? යාගේ ගෙවත්. ඔව්, එයාට ලස්සනම ලස්සන ගෙයක් තියෙනවා. එයාගේ ගෙදර දොරවල් දෙකක්ම තියෙනවා. ඒ කියන්නේ එන්න දොරයි යන්න දොරයි. ඔව්, එන්න දොරයි යන්න දොරයි තියෙනවා. ඊට පස්සේ ජනෙල් පහක් තියෙනවා. ඒ කියන්නේ අපි චූටියාලෝ කාමරේ ජනෙල්ලයි, එයාගේ අම්මගේ තාත්තගේ ජනෙල්ලයි, තාත්තගේ ජනෙල්ලයි, අයියාගේ ජනෙල්ලයි, අක්කගේ ජනෙල්ලයි. ඔව්, කාමරවල ජනෙල්ල. ඊට පස්සේ ලස්සන රෝස පාට මල් බෙපිච්ච පෝච්චියක් තියෙනවා. මල් පෝච්චියක්. ඊට පස්සේ ලස්සන ගහක් තියෙනවා. අපේ චූටියාලෝ එළියට ඇවිල්ලා බලාගෙන ඉන්නවා. එතකොට ලස්සන වලාකුළු තියෙනවා. ඉර පායලා තියෙනවා. හරිම ලස්සනයි එයාගේ චිත්‍රය. ගොඩක් ලස්සනයි. දිගටම චිත්‍රඳ ලවන්න ඕනේ. මීළඟ චිත්‍ර කවියක්ගේ මෙතුලි බිනුකලී චූටියාලෝ තමයි මේ චිත්‍රඳ ලවලා තියෙන්නේ. සෙන් ජෝසප් විද්‍යාලය. ආගේ වයස අවුරුදු 9යි. 4 S පන්තියේ තමයි මේ චූටියාලෝ ඉන්නේ. ගම සීදුව. හරිම ලස්සනයි. මෙයා ලියලා තියෙනවා I love A+ TV. family tree. මම බලන්නේ A+ TV. ගොඩක් ආදරේ. හරිම ලස්සනයි. යාගේ අම්මා ඉන්නවා. ඊට පස්සේ යා අපේ චූටියාලෝ ඉන්නවා. තාත්තා ඉන්නවා. යාගේ සහෝදර අයියා ඉන්නවා. හරිම ලස්සනයි. මේ චිත්‍රය මම හිතන්නේ අපේ චූටියාලෝ තමයි මේ ඉන්නේ. This is my family tree කියලා ලියලා තියෙනවා. යා යා පවුලේ ගහක්. හරිම ලස්සනයි. දිගටම චිත්‍රඳ ලවන්න ඕනේ. හරි. ඔන්න මග ළඟ තියෙනවා තව චිත්‍රයක්. මොකද්ද කවියක්? ඒක තමයි රශ්මිකා ආන්. චිත්‍රේ එවලා තියෙන්නේ. ඔය චිත්‍රේ එවලා තියෙන්නේ. රශ්මිකා විමාශි චූටි යාළුවා. එයා ඉන්නේ කොහෙද දන්නවද? එයා ඉන්න තැන කියලා නෑ. එයා ග්‍රේඩ් 10 ඉන්නේ හප්පිටිගම මහාවිද්‍යාලය කියලා තමයි තියෙන්නේ. මම ඔයාගේ ඉස්කෝලේ හරියට කිව්වද? මට පැහැදිලි නෑ. ස්වභාවික පරිසරයක් තමයි ඔන්න අපේ යාළුවා ඇඳලේවලා තියෙන්නේ. හරිම ලස්සනයි. මුද්‍රජනන් වහන්සේ ඉන්නවා. එතකොට මෝ යාළුවෙක් ඉන්නවා. එහා පැත්තෙන් ඇලක් ලස්සනට ගලාගෙන යනවා. හරිම ලස්සන ගස් පාට කරලා තියෙනවා. හරිම ලස්සනට පාට කරලා තියෙනවා නේද? ගොඩක් ලස්සනයි ඔයාගේ චිත්‍රේ. ගොඩක් ස්තුතියි අපිට මේ චිත්‍රය උවට. නිකිටම චිත්‍රඳ ලවන්න ඕනේ. හරි. දැන් තව චිත්‍ර ටිකක් ගේන්න යන්න ඕනේ. එහෙනම් මම දොල කියලා ගේන්න චිත්‍ර ටික. මම තේනවා. හා. එහෙනම් චූටි යාළුවෝ ටික ඔම්ම මෙන්න මේ
A+ TV Kids Jam. කවියක් නැගිටින්න නැගිටලා ඉන්නේ ශයියේ එහෙනම් අපි දැන් චූටි අලෝගේ චිත්‍ර පෙන්නමු හා දැන් අපි පෙන්නන්න හදන්නේ මොන චිත්‍රද අපි චූටි අලෝ WhatsApp Viber Facebook කියපු චිත්‍ර බලන්න ඔයත් WhatsApp Viber Facebook කරා අපිට චිත්‍ර එවනා ඔයාගේ චිත්‍රය තියෙනවද කියලා හැබැයි කවියක් කියන්න කල එක දෙයක් මතක් කරන්න ඕනේ මොකද්ද දැන් අපි චූටි අලෝනේ මේ චිත්‍ර මගේ හරුණොත් අපි මොකද කරන්නේ අපි ඊළඟ සතියේ සඳුදා මොකටද කොහෙද කියලා බලන්න ඕනේ Facebook අපේ A+ TV fan page එකට ගිහිල්ලා බලන්න අපි ඔක්කොම චිත්‍ර ටික upload කරලා තියෙනවා. ඒ වගේම අපි සතියට දෙපාරක් අපේ චූටියලෝන්ගේ ගෙවල් වල දෙනවා. එක දවසක ඉන්නේ කවියක් අයි නිමේෂයයි. තව දවසක විජානියක් අයි විරජයයි. තව දවසක කවුද ඉන්නේ? ජානියක් කවුද? කවුද විජාජ් කියන්නේ? ජානියක් අනේන්නේ යන්නේ. ආ අර කටකාරක්ක. එයාසෝයි නේ? හරි හොඳයි. ඔයගේ යාළුවනේ ආ හොඳම යාළුවා හොඳම යාළුවා කියලා මට හීනෙන් මතක් වුණා. ඔය දැන් මගේ හොඳම යාළුවා. නා මම ජයියා. හරි. චිත්‍ර පෙන්වන්න. ඔන්න අද දවසේ Facebook WhatsApp Viber හරහා ආපු පළවෙනි චිත්‍රය තමයි පෙන්වන්න හදන්නේ. ටන් ටන් ටන්. ආදිල් චූටි යාළුවා ඒ චිත්‍රය තමයි මේ තියෙන්නේ. එයා ඇඳලා වෙලා තියෙන්නේ පොල් වත්තක්. නෑ තැඹිලි වත්තක්. ඔයා මට කලින් ඔය චිත්‍ර පෙන්නලා කිව්වනි මේසයි මේ තියෙන පොල්ලත්තක් කියලා. නෑ. එහෙම මොකද කියන්නේ? හා, තැඹිලි වත්ත. තැඹිලි වත්ත. කයි පොල්ලත්තක් කයි? හයිද? හා. හැබැයි තැඹිලි පාට තියෙන්නේ. ඔව්. තැඹිලි වත්ත. සමහරවිට පොල් වේලුණාවත් ඒ පාට එනවනේ. හා. දුඹුරු පාට වගේ. පොල්ලත්ත. දන්නේ. මම දන්නේ ආදිල් ඔයාට තියෙන තැඹිලි වත්ත. රමුටන් වත්තක්. නෑ. මේ පොල් ගහක් ළමියා. හරි දැන් මේ අපේ චූටි යාළුවා ඉන්න පොල් ගහට නගින්න බලාගෙන පොල් ගෙඩි ඔක්කොම කඩලා තමයි යා බහින්නේ. හරිද? හරි. හරි. ඔන්න ආදිල් ගොඩක් ලස්සන යාගේ චිත්‍රය. ගොඩක් ස්තුතියි අපිට කෙවට. නිකර අපි චිත්‍රය දලවන්න ඕනේ. ඊළඟ චිත්‍රය අපිට එවලා තියෙන්නේ මියාසි චූටි යාළුවා. ලස්සනම ලස්සන. මොකද? ලස්සන නමක් නේ. මොකද නම? මියාසි. මියාසි චූටි යාළුවා තමයි මේ චිත්‍රය දලවලා තියෙන්නේ. රාත්‍රී කාලයක්. කැස්ස මට. කැස්සනේ අපි චිත්‍රිකයන් පෙන්නමු හරි ඔන්න ඊළඟ චිත්‍රය මියාසි හරිම ලස්සන ඒ චිත්‍රය ඇඳලා වෙලා තියෙන කවියක් මම හිතන්නේ රාත්‍රී ගංගාවක් නේද කවියක් නේද මියාසිට ගොඩක් ස්තුතියි අපි මේ චිත්‍රය උවට හරිම ලස්සනයි මියාසි මියාසි චූටියාලා තමයි අපිට මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ ඊරමා හඳමාම ඉන්නවා ඒ වගේම ගහක් තියෙනවා කඳු යායක් තියෙනවා හරිම ලස්සන මේ චිත්‍රය වෙනස් පාටකින් තමයි මේ චූටියාලා මේ චිත්‍ර පාට කරලා තියෙන්නේ ගොඩක් ස්තුතියි දිගට අපි චිත්‍රය ඇඳලා යවන්න ඕනේ හරි ඔන්න ඊළඟ චිත්‍රය අපිට ඇඳලා ඉවලා තියෙන්නේ අදීශ චූටි යාළුවා. අදීශ චූටි යාළුවගේ ගෙවත්තේ සත්තු ගොඩක් ඉන්නවා කවියක් කුරුල්ලෝ ගොඩක් ඉන්නවා. ගොඩක් ඉන්නවා. ඒ වගේම ටැංකියක් වගේ පොකුණක් නේද? පොකුණක් තියෙන එකෙත් මාළුවෝ ඉන්නවා. ඒ වගේම අපේ චූටි යාළුවගේ මම හිතන්නේ අම්මා ඉන්නවා. අපේ චූටි යාළුවත් ඉන්නවා. යාළුවත් ඉන්නවා. ඒ දෙත යන පාරේ තියෙනවා. හරිම ලස්සනයි අදීශගේ චිත්‍රය. ගොඩක් ස්තුතියි අපිට මේ චිත්‍රය. ටිකක් චිත්‍ර ඇඳලා එවන්න ඕනේ. ඔන්න ඊළඟ චිත්‍රය අපිට ඇඳලා ඉවලා තියෙන්නේ කවුද කියලා දන්නවද? නැහැ. ඊළඟ චිත්‍රය අපිට ඇඳලා ඉවලා තියෙන්නේ දෙහන් සා චූටි යාළුවා. දෙහන් සා චූටි යාළුවා ඇඳලා තියෙන මුහුදු වෙරළක් හරිම ලස්සනයි. පොල් ගස් දෙකක් තියෙනවා. ඒ වගේම ඊරමාම ඉන්නවා. වලාකුළු තියෙනවා. හරිම ලස්සන මේ චිත්‍ර පාට කරලා තියෙනවා. නිල් පාට. විශේෂයෙන්ම මෙයා ලියලා තියෙන නිමේෂයයි I love you plus TV කියලා. අපිත් ඔයාලට ගොඩක් ආදරෙයි. හරි. ගොඩක් ස්තුතියි දිගටම චිත්‍රය ඇඳලා ඉවන්න ඕනේ. ඔන්න ඊළඟ චිත්‍රය අපිට ඇඳලා ඉවලා තියෙන්නේ අගන චූටි යාළුවා. අගන චූටි යාළුවා 8+ එකේ බලන අපේ චූටි යාළුවෙක්. 8+ එකේ මාමා ඇඳපු චිත්‍රයක් තමයි මේ චූටි යාළුවා ඇඳලා තියෙන්නේ නෙළුම් කොරමලක්. හරිම ලස්සනයි. ඒක රෝස පාටින් පාට කරලා දුඹුරු පාටින්. ඒ ආසයි නෙළුම් වලට. මම ආසයි. ඒකනේ. කොළ පාටින් පාට කරලා හරිම ලස්සන තියෙනවා. ගොඩක් ස්තුති චූටි යාළුවෝ දිගටම චිත්‍ර ඇඳලා එවන්න ඕනේ. මේ ශායි ඊළඟ චිත්‍රය අපිට ඇඳලා ඉවලා තියෙන්නේ දහම්සා චූටි යාළුවා.
මගේ මල්වත්තද කවියක්ගේ ඔව් මල්වත්තක් තමයි ඔන්න ඇඳලා ඉවල තියෙන්නේ හරිම ලස්සනේ පාට පාට මල් ගොඩක් තියෙනවා ගස් ගොඩක් තියෙනවා ඒ වගේම තනකොළ තියෙනවා හරිම ලස්සනයි මල් කියා තියෙනවා දන්නවද 1 2 3 4 5 6 7 8 9 ගස් දෙකේ තියෙනවා මල් ඔව් ගස් දෙකේ මල් තියෙනවා නේද හරිම ඉරමාමත් ඉන්නවා හරිම ලස්සනයි දිගටම චිත්‍ර ඇඳලා එවන්න ඕනේ ඔන්න ඊළඟ චිත්‍රය අපිට ඇඳලා එවන්න හරිම ලස්සනයි far win chuti aluwa කොහෙද කවියක්ගේ මේ මං හිතන්නේ ගාල්ලේ. ගාල්ලේද? ගාලු කොටුව. මං හිතන්නේ ගාලු කොටුව වෙන්න ඕනි. අපි චූටියල නේද තියෙන්නේ. ඒ ග්‍රේඩ් 7 වල කියලාත් අපිට ලියලා තියෙනවා යන්නේ. ගුරුතලාව සෙන්ට්‍රල් කොලේජ් කියලා තමයි තියෙන්නේ. මං හරියට දන්නේ නැහැ. ඔව් හරිම ලස්සනයි නමුත් චිත්‍ර පාඩ කරලා තියෙනවා. පාට ගොඩක් භාවිතා කරලා තියෙනවා. හරිම ලස්සනට පාඩ කරලා තියෙනවා නේද? ඔව් හරිම ලස්සනයි. දිගටම චිත්‍ර ඇඳලා යන චූටියාලුවේ අපි බලාගෙන ඉන්නවා. එයාගේ නම රසීඩ් ෆාවින් කියලා තමයි තියෙන්නේ. හරි. ඊළඟ චිත්‍ර කවියක් අපිට ඇඳලා ඉවලා තියෙන්නේ. කවුද මේ? කවුද? දිහෙනි. නෑ. දිහෙනි නෙමෙයි. දිහෙයින්. දිහෙයින් තමයි මේ චිත්‍රය ඇඳලා ඉවලා තියෙන්නේ. එයා මේ චූටියාලු සිල් ගන්නවා කවියක්ගේ. කඳු උඩත් කට්ටියක් ඉන්නවා. කඳු පල්ලෙහාත් කට්ටියක් ඉන්නවා. මේ මිහින්තලේ පැත්තේද අඹ ගහකුත් තියෙනවා. අඹ ගහකුත් තියෙනවා. මම හිතන්නේ මිහින්තලේ වෙන්න ඕනේ. අපේ චූටියාලු සිල් ගන්න පොයට සිල් ගන්න මිහින්තලාව යනවා. හරිම ලස්සනට පාට භාවිතා කරලා තියෙනවා. ගොඩක් ස්තුතියි දිහෙයින් ඔයාට. ඊගොඩම චිත්‍ර ඇඳලා එවන්න ඕනේ. කැලයක් ඇඳලා ඉවලා තියෙන්නේ කවුද? කවුද ඒකේ අලිරාල කෙනෙක් ඇඳලා තියෙන්නේ? දිනේ චූටියාලුව තමයි මේ චිත්‍රය අපිට එවලා තියෙන්නේ. හරිම ලස්සනට පාට භාවිතා කරලා තියෙනවා. දියැල්ලකුත් තියෙනවා. ඒක දියැල්ල වෙනස්ම පාටකින් තමයි චූටියාලුනේ පාට කරලා තියෙන්නේ. හරිම ලස්සනයි. ලස්සනයි නේද? හරිම ලස්සනයි. දිගටම චිත්‍ර ඇඳලා එවන්න ඕනේ. ඊළඟ චිත්‍රය අපිට ඇඳලා එවලා තියෙන්නේ දිනුෂි චූටියාලුවා. එයා ඇඳලා එවලා තියෙන්නේ රපොන්සෙල්ව. හරිම ලස්සනයි. යා රෝස පාට සායක් ඇඳගෙන නිල් පාට කවුමක් ඇඳලා දිනු කොණ්ඩෙත් තියෙනවා එයාගේ හරිම ලස්සනයි අපේ රපොන්සෙල් දිනුෂි ඔයාගේ රපොන්සෙල් ගොඩක් ලස්සනයි දිගටම චිත්‍ර ඇඳලා එවන්න ඕනේ ඊළඟට කවුද මේ ලස්සනම ලස්සන චිත්‍රය ඇඳලා එවලා තියන්නේ කවුද කවියක්ගේ මනුත් චූටියාලුව මන් චූටියාලුව තමයි මේ චිත්‍රය ඇඳලා තියෙන සරුංගල් ලැබනවා මේ චූටියාලුව හරිම ලස්සනට පාට ගොඩක් භාවිතා කරලා තමයි මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ ගෙවත්ත තියෙනවා මල් ගොඩක් තියෙන අපේ චූටියාලුවත් තියෙනවා ඒ යවටින් දිහැල්ලක් ගලාගෙන යනවා ඊරමාමත් බලාගෙන ඉන්න හරිම ලස්සනයි දිගටම චිත්‍රය ඇඳලා එවන්න ඕනේ ඔන්න ඊළඟ චිත්‍රය අපිට ඇඳලා එවලා තියෙන්නේ මින්දුනි චූටියාලුවා මින්දුනි චූටියාලුව අපේ චූටි කුරුලියා යාළුවෙක් සින්දු කියනවා වගේ තමයි මට නම් පේන්නේ කවියක් හරිම ලස්සනට පාට කරලා තියෙනවා මම හිතන්නේ පාට පැන්සල් වලින් තමයි පාට කරලා තියෙන්නේ හරිම ලස්සනයි කපුටු යාළුවෝ ඉන්න ගොඩක් ලස්සනයි දිගටම චිත්‍ර ඇඳලා එවන්න ඕනේ හරි ඔන්න ඊළඟ චිත්‍රය අපිට ඇඳලා එවලා තියෙන්නේ කවුද කියලා දන්නවද මනිසා චූටියාලුවා මනිසා චූටියාලුවා ආස කරනවා මේ බස් එකට මං ඒක CTB බස් එකක් ඔකම CTB කියන්නේ කියලා තියෙනවා. හා CTB. හරි. හරිම ලස්සනට CTB බස් එක පාට කරලා තියෙනවා. මේ චූටියාලා බස් එකට ගොඩක් ආසයි මං හිතන්නේ ඒ කවියකේ. ඔය ආසයි නේද? මම ටිකක් ආසයි. ටිකයි ආසයි. ඔය වැඩිමාස මොනටද? මම වැඩිපුර මාස කාර් වලට. අපේ චූටියාලා වාස බස් වලට. හරි මම කාර් ලොකුයිනේ කාර් වලට වැඩි. ඔව් මම කාර් එකක් ඇඳලා කවියකට දෙන්න. හා. හරි. අපිට දැන් ඉවර කරන්නලු. ඉවර කරන්න බෑ. තව චිත්‍ර තියෙනවා. ඉතින් ඒකනේ. අපේ චූටියාලා චිත්‍ර ටික අරන් එමු. හා. එහෙනම් අපි දෙන්න යමු. ඔබලා හොම්ම මෙන්න අපි චිත්‍ර අරන් එන්න. ඔබලා හොම්ම මෙන්න ඕනේ. එක දෙක තුන හතර පහ එහෙම නිමෙන්න කරන්නේ. එහෙම නෙමෙයි කරන්නේ. එහෙනම් දැන් චූඩියාලුත් ඇවිල්ලා ඉන්න. ආ එහෙනම් අපි පස්සේ ලක් කරමු. හරි. ඔන්න චූඩියාලුනේ අපි තව චිත්‍ර ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් මොකක් කර කිව්වද අපුඩිය? චිත්‍ර ගෙනල්ලා තියෙන්නේ මේක. ආ එහෙනම් තව අපුඩිය ගන්න. හරි. ඊළඟ චිත්‍ර කාටද මුලින්ම කියන්න තියෙන්නේ? ඔයාලට. හරි ඔන්න චූඩියාලුනේ මම තමයි මුලින්ම චිත්‍ර කියන්නේ. දැන් ඔයා සවුන්ඩ් එකක් දාලා චිත්‍ර. ටන්ඩර ටන්ඩර ටට ට. ඔන්න එකමත් එක රටක ඉන්දියාලු චතුමි ආකර්ෂණා කියලා චූටියාලුවේ. එයා හිටියේ 4 වසරෙලු. හරි. එයා ඉන්නේ
රමුක්කන විද්‍යාලෝක කනිෂ්ඨ විද්‍යාලයලු. ඉතින් ඒක ඉඳගෙන මොකද කරේ? අපිට ලස්සනම ලස්සන චිත්‍රයක් ඇඳලේවල තියෙනවලු. අපි දැන් ඒක බලන්නයි යන්නේලු. බලමු. ලු. ලු. හරිම ලස්සනයි. මොකද්ද අපිට ඇඳලේවල තියෙන කවියක්කේ? කිච්චෑම් කියලා ලියලා ලස්සනම ලස්සන චිත්‍රයක් ඇඳලේවල තව මොකක්ද අපිට ඇඳලා තියෙන්නේ? වායු බැලුමක්. තව මොනවද ඇඳලා තියෙන්නේ? මල් ගොඩක්. තව මොනවද ඇඳලා තියෙන්නේ? ගස්. තව මොනවද ඇඳලා තියෙන්නේ? මෙච්චරයි. ඇයි තව මල්? මේ මල්ලානේ මං කිව්වේ. ඔයත් මලක් වගේද? ඒවා නිතරම කොණ්ඩේ මෙහෙම මෙහෙම කරන්නේ. ඔහ මලක් වගේ හින්දාද? මට ජානි අක්කා කියලා දෙන්න ලස්සනට ඉන්න කියලා. මම මෙහෙම කරන්නේ. ජානි අක්කා මගේ යාළුවනේ. විරජයත් මගේ යාළුවා. හරි මලස්තරයි මේ චිත්‍රයේ මේ චූටියාලෝ පාට ගොඩක් භාවිතා කරලා තිනවා රතු පාට කහ පාට නිල් පාට මේ කහ පාට නෙමෙයි නම් මේ හරි හරි රෝස පාට නිල් පාට පාට ගොඩක් භාවිතා කරලා තිනවා හරි මලස්තරයි මේ චිත්‍රය අපිට දිගටම චිත්‍ර ඇඳලා එවන්න ඕනි හරි ඔන්න ඊළඟ චිත්‍රයේ ඇඳලා එවලා තියෙන චූටියාලෝ මට පොඩි විස්තරයක් කියලා එවලා තිනවා හරිද මේ විස්තරේ කවියක් ඒ මම A+TV එකට ආදරේ අපි කොට ආදරේනේ දැන් කාටද යනද අපි ආදරේ ඒකනේ යාට උතුන්නකුත් තියෙනවා නෑ අලි රජෙක් නේද යාට දැන දෙකක් නෑ නෑ නේ එන අලි රජෙක් යාට උතුන්නකුත් තියෙනවා හරිම ලස්සනයි ඉර මාමත් බලාගෙන ඉන්න තව මාළි යාළුවෝ දෙන්නෙකුත් ඉන්නවා කවියක්ේ හරිම ලස්සනයි ඔයගේ චිත්‍රය දිගටම අපේ චිත්‍ර ඇඳලා එවන්න නංගිටත් කියන්න අපේ චිත්‍ර ඇඳලා එවන්න කියලා හරි ඔන්න ඊළඟ චිත්‍රයේ කවියක් අපිට ඇඳලා තියෙන්නේ අමාශා ප්‍රබෝධිනී චූටි යාළුවා සුමංගල ජාතික පාසල නිල් දන් දාහින්න නිල් දණ්ඩාහින්න තමයි මේ චිත්‍රයල ඉන්නේ. මම කිව්වා. නිල් දණ්ඩාහින්න. හරි. එයා ඉන්නේ 600 පන්තියේ. අපි බලමු යාගේ චිත්‍ර මොකද්ද කියලා. මොකද්ද යාගේ චිත්‍රේ? අනේ චූටි කුමාරිකාවක්. එයා මම යාළුවෙකුත් ඉන්නවා. මං චූටි කවියක් මෙයාට කතාව. අර රත්තරන් බෝලයක් ලින්දට වැටෙනවා. මේකේ තියෙන පොකුණට වැටිලා. ඊට පස්සේ මේ ගෙඹි යාළුවා මේ රත්තරන් බෝලේ දෙනවා. එන්නේ කතන්දරේ තමයි මේ චූටියල හැඳ වෙලා තියෙන්නේ. හරිම ලස්සන. මම එක පස්සේ කියන්න. අපේ චූටියලොත් අහගෙන ඉන්නවලු. හරි. හරිම ලස්සන මේ චිත්‍ර පාට කරලා තියෙනවා. පාට ගොඩක් භාවිතා කරලා තියෙනවා. හරිම ලස්සනයි. ඉදිරියට චිත්‍ර ඇඳලා එවන්න ඕනේ. ඊළඟ චිත්‍රයේ නිමේෂය අපිට එවලා තියෙන්නේ ශමිල ඉනේ චූටියාලුවා. එයා ඉන්නේ මහසෙන් සිඟිති පෙරපාසලේ වැල්ලවායේ. හරිම ලස්සන චිත්‍රයක් ඇඳලා එවලා තියෙන්නේ මාළි යාළුවෝ ගොඩක් ඉන්නවා. මාළි යාළුවෝ උඩ පැන පැන වතුරට පනිනවා. ඊට පස්සේ ඉරමාම පායලා ඉන්නවා කණු පන්තියක් තියෙනවා හරිම ලස්සන චිත්‍රයක් තමයි අපේ චූටි යාළුවා ඇඳලා එවලා තියෙන්නේ ගොඩක් ස්තුතියි මේ චිත්‍රය ඇඳලා එවට ඊළඟ චිත්‍රය ඇඳලා එවලා තියෙන්නේ දිනේ දිල්ෂාන් චූටි යාළුවා අඟුලාන මහාවිද්‍යාලයේ 3 ශ්‍රේණියේ තමයි ඉන්නේ මුහු බිවරලක සැඳෑ අසිරිය තමයි මේ චූටි යාළුවා අපිට ඇඳලා එවලා තියෙන්නේ හරිම ලස්සන අපේ චූටි යාළුවා යාගේ යාළුවයි සරුංගල් යවනවා තමයි මේ චිත්‍රය ඇඳලා එවලා තියෙන්නේ නිල් පාටින් මුහුද පාට කළා දුඹුරු පාටින් පසුබිම පාට කළා පොල් ගහක් තියෙනවා ඒ වගේම නැවකුත් තියෙනවා කවියක්ේ නැතිින් දිනවනේ ඔව් හරිම ලස්සනයි ලොකු නූල් පන්දුවක් තියෙන මං හිතන්නේ මේ ලොකු සරුංගල් යවන්න අපි චූටියාලු දෙන්න ගොඩක් ස්තුතියි ටිකටම චිත්‍රඳ ලැබන්න ඕනේ හරි ඔන්න ඊළඟ චිත්‍රයේ නිමේෂ අයියා අපිට එවලා තියෙන්නේ ඒ අලුවාගේ නම තමයි රුසදී සේනායා චූටියාලු අයියා ඉන්නේ සංගමිත්තා බාලිකා විද්‍යාලයේ ගාල්ල කියලා ලියලා තියෙනවා එයා 7 ශ්‍රේණියේ තමයි ඉන්නවා කියන්නේ මේ ඉන්නේ එයා තමයි. එයාවත් චූටියට ඇඳලා ඉන්නවා. එයා තව කියලා තියෙනවා මම හැමදාම A+TV බලනවා. මේ මම කිඩ් ෂැම්ප් වැඩසටහනට චිත්‍රයක් එවන පළවෙනි වතාව. ස්තුතියි. මේ චිත්‍රයෙන් පස්සේ මම දිගටම මේ වැඩසටහනට චිත්‍රය වන බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තුන් ඉන්නවා. ඔව්. එයා චිත්‍රය වනකන් රුසදී ඔන්න අපි බලාගෙන ඉන්නවා. එයා ඇඳලා තියෙන බොහොම ලස්සන චිත්‍රයක් නේද නිමේෂ? සියල්ලක් දියල්ල ගලාගෙන යන තමයි මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ. දියල්ල ගලාගෙන යනවා. දියල්ල දෙපැත්තෙන් ගල් තලාවක් තියෙනවා. ලස්සන ලස්සන ගහක් තියෙනවා. මේ ගහ උඩ වැල් තියෙනවා ඇඳිලා නේද? හරිම ලස්සනයි මේ චිත්‍රය. ගොඩක් ස්තුතියි. දිගටම චිත්‍ර ඇඳලා එවන්න ඕනි. යෝෂිකා ලයනි චතුරයි තමයි මේ චූටියල මේ චිත්‍ර ඇඳලා තියෙන්නේ. අපි බලමු මෙයා මොකක්ද ඇඳලා තියෙන්නේ කියලා. දේ දුන්නක් පායල.
හරිම ලස්සන චතුරා කියලා අපිට ලියන එක තියෙනවා. පූස්ස යාළුවෙකුත් ඉන්නවා කවියක් කියවන්න. ඉරමාමා ඉන්නවා කුරුළු යාළුවෙක් ඉන්නවා. අපි චූටි යාළුවෙක් කීයේ තියෙනවා. සමනල් යාළුවෙක් ඉන්නවා. දේදුන්නේ. ඔව් දේදුන්නේ පාට හතම තියෙනවා. හරිම ලස්සනයි. ඩිගරම චිත්‍රෙන්ද ලවන්න ඕනේ. හරි. ඔන්න මේ චිත්‍රෙන් පස්සේ මග ළඟ තියෙනවා ජිනුලි එහන්සා තක්සරණි චූටි යාළුවාගේ චිත්‍රය. එයාගේ ඉස්කෝලේ තමයි වීරගල් වීරවල ගම්බ ප්‍රාථමික විද්‍යාලය. මම හිතන්නේ මං හරි කිව්වා නේද? ඔව්. එයාගේ එයා ඉගෙන ගන්න දෙක වසර ඒ පන්තිය කියලාත් ලියලා තියෙනවා. එයාගේ ගම තමයි කුරුණෑගල මදුරා ගොඩ කියලා තමයි තියෙන්නේ. I love A+TV කියලා තමයි චූටි යාළුවා. හරිම ලස්සනයි අපි මේ ආට් ප්ලස් එකේ මාමට දෙන්න පාට ගොඩක් භාවිතා කරලා දෙන කොළ පාට කහ පාට කික පාට පාවිච්චි කරලා තියෙනවා නේද ගොඩක් ලස්සනයි මීළඟ චිත්‍රය මගේ ගෙදර ඇඳලා තියෙන කවියක්. ඔව් මගේ ගෙදර ඇඳලා තියෙනවා චූටි යාළුවෙක් කනිෂ්ක ඉඳුර ප්‍රභාෂ පුංචි යාළුවා තමයි මේ චිත්‍රෙන්ද ඇඳලවල තියෙන්නේ. කහන විට විදුහලේ තමයි මේ චූටි යාළුවා ඉන්නේ. එක ශ්‍රේණිය ඒ තමයි මේ චූටි යාළුවා ඉන්නේ. මොකද්ද ඇඳලා තියන්නේ? මගේ ගෙවත්ත. හරිම ලස්සනයි කහ පාටින් පාට කරලා තියෙනවා. ඒ වගේම නිල් පාට තියෙනවා. කුරුලි යාළුවෝ ඉන්නවා. ඉරමාමත් ඉන්නවා hina වෙලා. ලස්සන මලක් පිපිලා තියෙනවා. මේ මගේ යාළුවෙක් කැවිලා ඉන්නවා. ඒ වගේම කවියක්වත් එන්න බලාපොරොත්තු වෙන ඉන්නවා අපේ චූටි යාළුවගේ ගෙදර. හරි. දිගටම චිත්‍රන්ද ලෙවන්න ඕනේ. ගොඩක් ලස්සනයි. ඔන්න ඊළඟ චිත්‍රය අපිට ඇඳලේවලා තියෙන්නේ කවුද කියලා දන්නවද? නැහැනේ කවියක්ගේ. යසනී සදිත්මා. යා ඒ චූටි යාළුවා. එයාගේ නම ලියලා තියෙනවා චිත්‍රේ මාතෘකාවේ ලියලා තියෙනවා අංකල් ටෝයි කියලා. අංකල් ටෝයි ඇඳලේවලා තියෙන්නේ අපිට හරිම ලස්සනයි. අංකල් ටෝයි එයාගේ හැරමිටියයි ඊට පස්සේ තොපිය දාගෙන ඉන්නවා. තව තෑගි මල්ලක් අරන් එනවා. මම හිතන්නේ ඇසෙන චූටි යාළුවට තෑගි. අපි චූටි යාළුවට තෑගි දෙන්න තමයි මේ අංකල් ටෝයි එන්නේ. අපි මේක අංකල් ටෝයිට දෙන්නම්. ගොඩක් ස්තුතියි. මිලයි චිත්‍ර කවියක් අපිට ඇඳලව තියෙන්නේ. නෙසඳි විදුන්‍යා චූටි යාළුවා වයස අවුරුදු 3යි වැලි මඩ ඉන්නේ. අක්කා චිත්‍ර අඳිනකොට නංගිත් ඇඳලා දුන්නා. A+TV එකට යවන්න කියලා. ගුහාවක්ලු ඉර බැහැගෙන යනවලු. අපි දැන් බලමු කවියක්. බලමු. ආ හරිම ලස්සනයි. ඉර මාමත් ඉන්නවා. ඒ වගේම ගල් ගුහාවක් තියෙනවා. ඒක බැහැගෙන යන්නයි හදාගෙන. මම හිතන්නේ මල් තියෙනවා. හරිම ලස්සනයි. පැන්සලින් ඇඳලා තමයි මේ චූටියල මේ චිත්‍ර පාට කරලා තියෙන්නේ. ඒ චූටියල ගොඩක් කැමතියි. මුළු පළාතම කොළ පාටට ලස්සනට ගස් වැවිලා තියෙනවා. ඔව්. ඒ කියන්නේ වනාන්තරයක් මැදනේ ගල් ගුහාවක් තියෙන්නේ. ඒකනේ. එතකොට මුළු චිත්‍රෙම කොළ පාටට පාට කරලා තියෙනවා. එතකොට ලේසි ගල් ගුහාව විතරයි අදින තියෙන්නේ. හරි. චූටියලට ගොඩක් ස්තුතියි. දිකරපු චිත්‍රෙන්ද ලවන්න ඕනේ. ඊළඟ චිත්‍රය අපිට ඇඳලේවලා තියෙන්නේ නිවේශයියේ. අකීත් මේ බිනුල්ලා චූටි යාළුවා. එයාගේ ගම වැලිමඩ කියලා ලියලා තියෙනවා. එයාගේ පාසල වැලිමඩ විජය විද්‍යාලය කියලා ලියලා තියෙනවා. එයා ඉන්නේ දෙකවසර B කියලා දන්නවා මම. එයාගේ වයස අවුරුදු 6යි කියලා තියෙනවා. එයාගේ මාතෘකාවත් මම දන්නවා. මොකද? කුරුල්ලන්ට කෑම දෙනවා. අපේ චූටි යාළුවා ලස්සන කහපාට ගවමක් ඇඳගෙන ගිහිල කුරුල්ලොන්ට කෑම දානවා. කුරුළු යාළුවාත් ඇවිල්ලා කෑම කනවා. ඒ වගේම ලස්සන ලස්සන මල් ගස් තියෙනවා. කඳු යායකුත් තියෙනවා. මල් තියෙනවා, කඳු යායක් තියෙනවා. ඉරමාමා ඉන්නවා. මම බලන් ඉන්න අපේ චූටි යාළුවා කරන හොඳ වැඩේ දියා. ගොඩක් ස්තුතියි. දිගටම චිත්‍රඳලේ එවන්න ඕනි. එහෙනම් කවියක් අපිට ඔන්න දැන් යන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. නෑ. නෑ. අපි ගිහලා තව චිත්‍ර ටිකක් අරන් ගිහින්. තව චිත්‍ර ගේනවාද අපේ චූටි යාළුවා? ඒ මොන චිත්‍රද අපි මේ චූටි යාළුවන්ට පෙන්වන්න යන්නේ? Facebook, WhatsApp, Viber අපේ චූටි යාළුවෝගේ චිත්‍ර. හා. එහෙනම් අපි දැන් යමු. ඔයාලා හොම්ම මෙන්න අපි චිත්‍ර අරන් එන්නම්. ඔයාලා හොම්ම මෙන්න ඕනේ. අපි ආවා කවියක්. හරි ලස්සනයි කියලා කවුරුර කිව්වද? කවුද කිව්වේ? ඔයා. වෙන්න බෑ. ඔව්. මං කියනවද ඔයාට ලස්සනයි කියලා? ඔව්නේ. ඔයා හැමදාම කියන්නේ. ඔයා හිතන ඔයා ලස්සන ලස්සන මලක් කියලා? නෑ. එහෙනම් මං හිතන්නේ මම ලස්සන ලස්සන සුරංගනාවක් කියලා. ආ. මට හිතෙනවා අතට දෙයක් තියෙන කියලා. අපි චූටි යාළුවන්ට පේනද කවියකට අතට දෙනවද කියලා? පේන්නේ නෑ ඒක. ආ.
හරි. සුරංගනාවෙන් අතට එහෙම පේන්නේ නැහැ. හරි අපි චිත්‍රය බලමු. ඔලේ තියෙන ළමයි විතරයි පේන්නේ. චෝටිලුනේ අපිට කවියක්කට පොඩ්ඩක්. අපි චිත්‍රය බලමු. හරි. මේ Facebook WhatsApp Viber හරහා අපිට චිත්‍රය ඔයාලුන්ගේ චිත්‍රයක්. ඒක අපිට එවලා තියෙන්නේ අචිර චෝටිලුවා. අචිර චෝටිලුවා එවලා තියෙන්නේ ආගේ ගෙවත්ත කවියක්. ඒ ගෙවත්ත ගාවින් ලස්සන ලස්සන දියල්ලක් ගලාගෙන යනවා. ඒ වගේම ඉර මාමා කෙනෙක් ඉන්නවා. ලස්සන මසල කුරුලි යාළු දෙන්නෙකුත් ඉන්නවා කවියක්. අචිරගේ තියෙනවා. එතකොට අචිර එතන හිටගෙන ඉන්නවා. හරිම ලස්සනයි අචිර ඔයාගේ චිත්‍රය. දිගටම අපිට චිත්‍ර ඇඳලා එවන්න ඕනේ. ඊළඟ චිත්‍ර කවියක් අපිට ඇඳලා එවලා තියෙන්නේ. දනිරු චූටි යාළුවා. දනිරු චූටි යාළුවා තමයි මේ චිත්‍රය ඇඳලා එවලා තියෙන්නේ. හරිම ලස්සනට එයා පාට භාවිතා කරලා. පාට භාවිතා කරලා රවුන් ඇඳලා තියෙනවා. ඉවි ඇඳලා තියෙනවා. ඒ වගේම වැඩිපුරම ඇඳලා තියෙන රවුන් නේද කවිය. මම හිතන්නේ ඉරමාමත් ඉන්නවා වගේ මට. ඔව් ඉරමාමත් ඉන්නවා. ඉරි ඇඳලා තියෙන පාට ගොඩක් භාවිතා කරලා තියෙනවා. හරිම ලස්සනයි. දිගටම චිත්‍ර ඇඳලා එවන්න ඕනි. ගොඩාක් ලස්සන චිත්‍රයක් ඇඳලා තියෙනවා. කවුද මේ ඇඳලා එවලා තියෙන්නේ? මේගන් චුටි යාළුවා. කවුද මේ දැකලා පුරුදු යාළුවෙක් ඉන්නේ? කවුද මේ? වෘකයා යාළුවෙක් ඉන්නේ. ඕ වෘකයා යාළුවා ඉන්න කන්දක නැගලා වෘකයා යාළුවා හඳ පායන වෙලාවේ තියෙනවා. එතකොට ඒ හෙවණලි ඔක්කොම ඒ තියෙන ගඟට වැටිලා තියෙනවා. බොහොම ලස්සනට ඒ චිත්‍රය ඇඳලා ඒවලා තියෙනවා. නිල් පාට භාවිතා කරලා කළු පාටත් භාවිතා කරලා හරිම ලස්සනට. චූටි යාළුවෙක් ඉන්න බෑනේ. බෑ චූටි යාළුවෙක් නෙමෙයි ටිකක් ලොකු යාළුවෙක්. ඒ කියන්නේ මේ මං වගේ. ඔව් ලොකු යාළුවෙක්. අපේ නිමේෂයේ වගේ ලොකු යාළුවෙක්. ගොඩක් ස්තුතියි මේ චිත්‍රය අපිට එවුවට මේගල්. ටිකටම චිත්‍ර ඇඳලා එවන්න ඕනේ. හරි. ඔන්න ඊළඟ චිත්‍රය ඩයිනෝසරස්ලා. නෑ දනුජ තමයි ඒක ලොම ඇඳලා එවලා තියෙන්නේ. ආ හරි ඉතින් ඩයිනෝසරස්ලා නින්නේ. ආ සර එක්කෙනයි සර නැති එක්කෙනයි. හා ඒ කියන්නේ කවියක් වගේ මං වගේ සර නැති එක්කෙනයි. සර නැති එක්කෙනයි සර එක්කෙනයි. ඔව් සර නැහැ. නැහැ. මොකයි? මමයි සර නැහැ. හරි අපි ලංච ප්‍රබලමු. හරි ගොඩක් ස්තුතියි දනුජ චූටි යාළුවට මේ චිත්‍රය උඩට. ඊළඟ චිත්‍රය මොකද්ද මේ කවියක්ගේ? චිත්‍රේ මොකද්ද? ඒක ඒවලා තියෙන්නේ අපිට ඩිලාන් ඩිලාන් චූටි යාළුවා. ඩිලාන් චූටි යාළුවා ඉන්නවා මම කපුටි යාළුවෙකුත් ඉන්න. ආ මං හිතන්නේ මේ කපුටි යාළුවා මේ මාළු යාළුවව අරගෙන යන්න හදනකොට ඊට පස්සේ මේ කෝකියෙක් කෑමු වෙන මාමා කෙනෙක්. එයා ඒ කපුටි යාළුවව අල්ල ගන්නවා. හරි වැඩේ තමයි වෙන්නේ. ඔන්න. හරිම ලස්සන දේ චිත්‍ර පාට කරලා තිනවා. මම හිතන්නේ පෑනින් ඇඳලා දියසායන් වගේ දියසායන් වලින් පාට කරලා හරිම ලස්සනට මේ චිත්‍ර ඇඳලා තිනවා. දිගටම චිත්‍ර ඇඳලා එවන්න ඕනේ. හරි. නැතිඳු චූටි යාළුවාගේ ගෙවත්ත තමයි දැන් අපි බලන්නේ. හරිම ලස්සනයි කවියක් කිය චූටි යාළුවා ඉන්නවා. පුස්යාලේ ඉන්නවා. ඉන්නවා. එයාගේ ගෙවත්තේ ගහක් තියෙනවා. ඔව් දුම් කවුලෙන් දුම් පිට වෙනවා. ගෙදට යන පාර තියෙනවා. කඩයා බලාගෙන ඉන්නවා. ගොඩක් ලස්සනයි. නැතිඳු චූටි යාළුවාගේ චිත්‍රය අපිට දිගටම චිත්‍ර ඇඳලා එවන්න. අන්කල් ටෝයි ඔන්න අවෙලා ඉන්නවා. අන්කල් ටෝයි වැඳලා එවලා තියෙන්නේ දිනුලි චූටි යාළුවා. එතකොට යා කිච්චෑම් කියලා ලියලා තියෙනවා. ඒ ප්ලස් ටී කියලා ලියලා තියෙනවා. ගොඩක් ස්තුතියි දිනුලි. ඔයාගේ චිත්‍රය ලස්සනයි. අපි අන්කල් ටෝයිටත් පෙන්නන්න. හරි ඊළඟ චිත්‍රය ඇඳලා එවලා තියෙන්නේ අපිට. කවුද මේ චූටි යාළුවා? හරිම ලස්සනයි කවියක්. කවුද මේ යාළුවා? මිනුල් චූටි යාළුවා තමයි ඇඳලා එවලා තියෙන්නේ. මිනුල් තමයි මේ යන්නේ අහසේ. අහස් යාත්‍රාවක් හදාගෙන අපි මිනුල් යාළුවා. ආ නැහැනේ කවියක්. මේක කාටුන් චරිතයක්. මේ කාටුන් චරිතෙ විදිහට තමයි මේ චූටි යාළුවා ඇඳලා එවලා තියෙන්නේ. ගොඩක් ලස්සනට ඇඳලා තියෙනවා. හැබැයි බලාකුළු අතරින් අපේ චූටි යාළුවා අහසේ පියාඹගෙන යනවා. හරිම ලස්සනයි. දිගටම චිත්‍ර ඇඳලා එවන්න ඕනේ. හරි. අනේ ඊළඟ චිත්‍රය අපිට ඇඳලා එවලා තියෙන නිමේෂ් අයියේ ඩිලාන් චූටි යාළුවා. ඩිලාන් චූටි යාළුවායි නිමේෂ් අයියයි සරුංගල් යවනවා තමයි මේ චූටි යාළුවා ඇඳලා එවලා තියෙන්නේ. එහෙමද? එහෙම නෙමෙයිද? දන්නේ. ඒක ඉතින් ඩිලාන්ගේම තමයි අහන්නේ. ඩිලාන් චූටි යාළුවා තමයි යහපැද්දෙන් ඉන්නේ. නිමේෂ් අයියා තමයි සරුංගල් යවන්නේ. ආ එහෙමද? හරි. නේද චූටි යාළුවේ? එහෙම නේද? නිමේෂ් අයියනේ ඉන්නේ. හරි. ඕලු. හරි මම ඩිලාන් ලස්සනට චිත්‍රය ඇඳලා තියෙනවා. ඉර මාමා ඉන්නවා. සරුංගලයක් තියෙනවා. කඳු දෙකක් තියෙනවා. ඒ දෙකත් ලස්සනට පාට කරලා තියෙනවා. පාට ගොඩක් භාවිතා කරලා තියෙනවා. ගංගාවක් ගලාගෙන යනවා. ගොඩක් ස්තුතියි ඩිලාන් ඔයාලට මේ චිත්‍රය වලට. ලස්සනම ලස්සන සැඳෑවක්. කවුද කවියක් මේ චූටි යාළුවා? නවෝද්. නවෝද් චූටි යාළුවාගේ ලස්සන චිත්‍රය තමයි මේ අපි බලන්නේ. හරිම ලස්සන සැඳෑවක්. කියන්නේ ගංගාවක් ළඟ
ඉර බැහැගෙන යන දර්ශනයක් තමයි ඇඳලා තියෙන්නේ. පරුවක් පදිනවා කෙනෙක්. එතකොට මේ ඉරද හඳද? හඳ. 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 හඳත් පායලා මුළු පරිසරේම අඳුරු නේද? හරිම ලස්සනට මේ පාට භාවිතා කරලා තිනා ගොඩක් ලස්සනයි. ටිකටම චිත්‍ර ඇඳලා එවන්න ඕනේ. ඔන්න ඊළඟ චිත්‍රය අපිට ඇඳලා එවලා තියෙන්නේ. මගේ ගෙවත්ත. මෙතුල. මෙතුලගේ ගෙවත්ත. මෙතුලගේ ගෙවත්ත ඇඳලා තියෙනවා. මෙතුලගේ ගෙවත්තේ මල් පැල ගොඩක් තියෙනවා. ඒ වගේම ඇපල් ගහක්ද කොහෙද තියෙනවා. ඇපල් ගහක් හරි දඩම් ගහක් හරි. දඩම් ගහක් හරි මොකක් හරි පළතුරු තියෙන ගහක් තියෙනවා. ඊට පස්සේ සමුනල්ලු ගොඩාක් එනවා මෙතුලගේ වත්තට මල් පැණි බොන්න. එතකොට ඉරමාමත් බලාගෙන ඉන්නවා. එතකොට කිච් ෂෑම් කියලාත් ලියලා තියෙනවා. ගොඩක් ලස්සනයි මෙතුලගේ චිත්‍රය. මෙතුල ඔන්න දිගටම චිත්‍රයේ වන්න. හරි ඊළඟට නවෝද්‍යා කාවින්දි ජූටි යාලුවගේ චිත්‍රය තමයි බලන්නේ අපි. එයා ඉන්නේ දෙක බී පන්තියේ කියලා ලියලා තියෙනවා. රෝහණ මධ්‍ය විදුහලේ කියලා තමයි ඔන්න එයා ලියලා තියෙන්නේ. හරිම ලස්සන. අපේ ජූටි යාලුවා වතුර ගන්නවා තමයි කවියක් ඇඳලා තියෙන්නේ. හරිම ලස්සන චිත්‍රපටයක් කරලා තියෙන කුරුලි යාලුව දෙන්නෙක් ඉන්නවා. එයාගේ ගෙදරින් දුම් පිට වෙන එක දුම් කවුලෙන් දුම් පිට වෙනවා. ඒ වගේම තව මොනවද තියෙන්නේ? කවිය සමනලු යාලුවෙක් ඉන්නවා. ඉර මාමා ඉන්නවා. යාළුවෝ ඉන්නවා. ගොඩාක් ලස්සනයි නවෝදියා ඔයාගේ චිත්‍රය. දිගටම අපිට මේ විදිහට චිත්‍ර ඇඳලා එවන්න ඕනේ. ඊළඟ චිත්‍රය කවියක් ඇඳලා එවලා තියෙනවා. කවියක් නෑ. එහෙනම් දැන් චිත්‍රය ඉවරයි. එහෙනම් දැන් අපි කතන්දර කියන වෙලාවයි. නෑනේ. එහෙනම් අපි සේතකංගොයියෙන් කතාව. සේතකංගොයියේ කතාව ඊළඟ දවසේ. ඔන්න යාළුවනේ ඊළඟ දවසේ නිමේෂය අනිවාර්යෙන්ම සේතකංගොයියගේ කතාව කියනවා. හරි එහෙනම් චූටි යාළුවනි අදට ගෙන ආපු චිත්‍ර ඔක්කොම ටික ඉවර වුණා. අපි දැන් යන්නයි හදන්නේ. යන්න කලින් කියන දේ තියෙනවනේ. මොකද්ද? මට නම් මුකුත් කියන්නේ නැහැ. මම යන්නම් දැන්. එපා එපා පොඩ්ඩක් ඉන්නකෝ. අපේ චූටි යාළුවෝ දැන් සමහර යාළුවෝ ආසයි තැපෑල් මාර්ගෙන් අපිට චිත්‍රය ගන්න. හරි එහෙනම් මෙහෙම පෑනක් ගන්නවා අතට. චිත්‍රයක් අඳිනවා. ඊට පස්සේ ඔව් පාට ගන්නවා. මතක ඇතුව ලියන්න ඕනේ චිත්‍රේ නම. මතක ඇතුව ලියන්න ඕනේ අපේ චූටි යාළුවගේ පාසල. මතක ඇතුව ලියන්න ඕනේ නිමේෂ. නෑ නිමේෂ අයියාගේ නම. මේ මොකටද? ඇයි නිමේෂ අයියට මේ චිත්‍රය එවන්නේ? නෑනේ. එහෙනම් අපි හතර දෙනාගේ එකනේ. ඒ රන්නේ නිමේෂ අයියා කියලා දාන්න. එපා. හරි. අපි හතර දෙනාගේ නම් ටික ලිව්වා. ඊට පස්සේ මෙහෙම මෙහෙම නැමුවා. ඔව්. ඊට පස්සේ ලියුම් කවරයක් ගත්තා. ඔව්. ඒක ලියුම් කවරේට දැම්මා. දැන් ලියනවා A+TV ලිපිනය. A+TV Kids Champ නම්බර 244 9 තිනිස් පෙදෙස කඩුවෙල පාඩම මාළඹේ. හරි දැන් ඒක අපි එහිල්ලකුවට දාන්නේ. තැපැල් පෙට්ටියට. තැපැල් පෙට්ටියට දාන. ඊට පස්සේ තැපැල් මාම ඇවිල්ලා ට්‍රින් 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 ගහනකොට කවුද දුවගෙන යන්නේ? කෝකියක්. කෝකියක් අදුවගෙන ගිහිල්ලා අපිට ලියුම් ටික ගෙනලා දෙනවා. හරි දැන් ඊට අමතරව අපේ චූටි යාළුවන්ට කරන්නේ WhatsApp වයිබර් හරහා අපිට එවන්න. ඔව්. එතකොට අපි මොකද කරන්න ඕනේ? අපේ දුරකථන අංකය තමයි චූටි යාළුවනේ. 0768821266. හරිද නිමේෂයි? හරි. ඊට පස්සේ අපේ චූටි යාළුවන් පුළුවන් අපේ Facebook පිටුවට ගිහිල්ලා ඒ හරහත් අපිට චිත්‍රය වන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. මේ සතියේ Kids Champ හරහා පෙන්වපු චිත්‍ර ටික ඊළඟ සතියේ සඳුදා අපි අපේ Facebook fan page එකට upload කරනවා. අපේ චූටි යාළුවන්ට ඒකිනුත් බලාගන්න පුළුවන්. මේ සතියේ චිත්‍ර ටික මේ සතියේ සඳුදා Facebook එකට upload කරනවා. හරිද? හරි. අපි ගියන් යමු නේද? නෑ. යමුද? එතකොට අර සේතකංගොයියගේ කතාව. ඒක ඊළඟ දවසේ කියමු. හරි. හරි. දැන් නටමු. නටලයා. හා. ඔන්න චූටි යාළුවෝ ඔක්කොම එකතු වෙන්න ඕනි. හරි. අපි නටන්නයි යන්නේ. නටමු. දඟකාර. හැඩකාර. කටකාර. පොඩංගේ. නිර්මාණ එකතුව Kids Champ සේතකංගොයියගේ කතාව ඊළඟ දවසේ කියමු. හා.